දෙවනි බලවේගය බවට පත්වීමේ අපේක්ෂාවෙන් තමයි සර්වජන බලය වැඩ කරන්නේ. හැබැයි ඡන්ද සංඛ්‍යාව ගත්තම ජනාධිපතිවරණේ තවම සමගිය ජන බලවේගයට ලංකාව තුළ විශාල ඡන්ද පදනමක් තියෙන බව පැහැදිලි. ඔවුන්ගේ කඳවුර ඔය මධ්‍ය දක්ෂිණාංශික කඳවුර කැඩිලා තියෙද්දි සමගිය ජන බලවේගය සැලකිය යුතු 30% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් පවත්වාගෙන යනවා. ඒතර මහමැතිවරණයේදී මාසයකින් පස්සේ තියෙන මහමැතිවරණයකදී ඔබතුමාලා කොහොමද බලාපොරොත්තු වෙන්නේ මේ ඡන්ද ප්‍රතිපලය තුළ දෙවනි බලවේගය බවට පත් වෙන්න ඔබතුමාලට පුළුවන් වෙයි කියලා. ડોක්ටර් ෆික්සිට් වෝටර්ප්‍රූෆින් ලොවේ මහා නාමය. මේ මැතිවරණයේදී පාර්ලිමේන්තුව ඇතුලේ දෙවනි බලවේගය බවට පත්වීම නෙමෙයි මම අදහස් කරන්නේ. අපි දේශපාලනික මතවාදයේ වශයෙන් දෙවනි බලවේගයේ ආණ්ඩුවේ මතය ආණ්ඩුව කියනවා දැන් තියෙන. මොකද්ද අනිත් තියෙන එකම පක්ෂ සමග ජන බලවේගයේ ඇතුළුව මොකද්ද දේශපාලනිකව ඒ අය දැන් මිනිසුන්ට කියන්නේ. සදිත් ප්‍රේමදාස මහතුමා කියන්නේ එයාට ඡන්දෙ දෙන්නේ කියලා. ආපහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා විසිහත දෙක කියන ඒ ප්‍රතිපාදනය අරගෙන පැය ගාණක් නොයෙකුත් දේවල් වලට ගහලා ආණ්ඩුවට ගහනවා නිර්දය ලෙස. ඒ ගහන ගැහිල්ලෙන් කාටවත් වැඩක් නැහැ, තුමටත් වැඩක් නැහැ, තුමටත් තිබ්බ ඡන්ද ටිකත් අඩු වෙලා තියෙන්නේ ඔය ගැහිල්ල නිසා. ගහලා විවේචනය කරලා පාර්ලිමේන්තුවේ වෙලා තිවර කරලා ඉඳ ගන්නවා. දැන් මේක කරන්නනේ මේ සැරෙත් ඉල්ලන්නේ. මොකද එතුමා කියන්නේ මේ සැරේ ආපහු මෙහෙම කරන්නේ නැහැ කියනවාද? ඒ පොසිටිව් විපක්ෂයක් වෙනවා කියලා කියනවාද? රජයට හොඳ දෙයකදීවත් සහාය දෙනවා කියලා කියනවාද? ඔහු ඉල්ලන්නේ 113 ඔහු විපක්ෂය ඉල්ලන්නේ නැහැ. මේක තමයි ඉල්ලන්නේ. නමුත් හම්බෙන්නේ අපි දන්නවනේ මොකද්ද කියලා. හැබැයි මොකක් ලැබුණත් එතුමා ඉල්ලන්නේ ධනවරම ඉල්ලන්නේ මේකනේ ගිය සැරේ කරපු කාර්යභාරය කරන්න. අඩුම තරමේ ගෝඨාභය රාජපක්ෂ මහතුමා රට බාර ගන්න කියන වෙලාවේ බාරගත්තෙත් නැහැ. ඉතින් මේ රටේ ජනතාව හිතන්නට අවශ්‍යයි. නැවතත් මේ ආණ්ඩුවටත් දීලා දැන් අර ආණ්ඩුව කරගෙන යන්න දුන්නෙත් නැහැ. මොකද උදේර ඉඳන් රෑ යනකම් විවේචනය කරන එක විතරයි කෙරුවේ. කිසිම දෙයකට හොඳක් නැහැ. IMF එකේ වැඩසටහනට සහායකුත් නැහැ. රට වැටුණාම සහායකුත් නැහැ. මෙන්න බලය කියලා බන්දේසිය තියලා දුන්නාම ගන්නෙත් නැහැ. එතකොට එවැනිම රිපීට් එකක් දාපහු රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. එහෙම රිපීට් එකක් නෙමෙයි නම් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. අපේ රටේ ජනතාවට කියන්නේ අපි එඩිතර විපක්ෂයට අපිට අවස්ථාව දෙන්න. ඒ වැඩිපුර ඡන්ද ප්‍රමාණය අපිට ලබලා දෙන්න. මොකද අපි විපක්ෂයේ ඒ විදිහට කටයුතු කරලා ඇති අපිත් ඉන්නකොට. හැබැයි අපි වෙනසක් කරන්න ඉල්ලන්නේ. දිලිජය විරමැතුමාගේ සංකල්ප අපි පිළි අරන් තියෙනවා. අපි ප්‍රගතිශීලී නැත්නම් ප්‍රෝග්‍රෙසිව් ඔපොසිෂන් එක කාර්යභාරය කරන්න ලෑස්ති. ඒ කියන්නේ ආණ්ඩුවට කඩ යනවා කියන එක නෙමෙයි. ඒක වරදවා තේරුම් ගන්න හොඳ නැහැ. හැබැයි ලෝකයේ දියුණු වෙච්ච රටවල් දියුණු වෙලා තියෙන්නේ හුඟක් වෙලාවට මේ නිසා. දියුණු රටවල් වල පාර්ලිමේන්තුව හැසිරෙන්නේ තේ ආකාරයට ප්‍රොඩක්ටිව් සහ ප්‍රෝග්‍රෙසිව්. ඒ කියන්නේ ඵලදායි විපක්ෂයක සහ ප්‍රගතිශීලී විපක්ෂයක කාර්යභාරය ඉෂ්ට කරන තමයි අපි බලය ඉල්ලන්නේ. ඵලදායි වෙන්නේ NPP එකට ඵලදායි වෙන්න නෙමෙයි, රටට ඵලදායි වෙන්න. ඊගාවට ප්‍රෝග්‍රෙසිව් කියන්නේ NPP එක ඒකේ ප්‍රෝග්‍රෙසිව් පාර්ට් එක කරන්න නෙමෙයි, රටට යම් ප්‍රෝග්‍රෙසිව් මූව් එකක් ගන්නවනම් ආණ්ඩුව හොඳ තීන්දුවක් ගන්නවනම් ඒ තීන්දුවේදී අපි ආණ්ඩුවත් එක්ක හිටගත්තොත් මොකද්ද අපි තියෙන වැරද්ද? මෙතෙක් කිසිම විපක්ෂයක නොකරපු එක නෙමෙයිද සියලු ආණ්ඩුවල රටේ කඩාවැටීම? ආණ්ඩුව නම් කඩන් වැටුණත් කමක් නැහැ, ආණ්ඩුව කඩන් වැටෙන්නේ රටත් එක්කනේ. දැන් ඕනෙම ආණ්ඩුවකට පළවෙනි අවුරුද්දෙම ගහපුවම මරමම කිව්වා වගේ මෙතුමට කියන්නු. මෙතුමට දැන් ගහලා රට වැටුණොත් එතුමා තව අවුරුදු පහක් ජනාධිපතිනේ කොහොමත්? අර විදිහට ගිහිල්ලා කවුරුරි එළෙව්වේ නැත්තම්. ඉතින් වැටිලා රට ඇද නම් යන්නේ විපක්ෂයේ ඉඳලා අපිට ඒකට කාලකන්ණි සතුටක් ලබන්න පුළුවන් නම් අපේ රටම වැටෙන එක ගැන අර ගහ කපලා ගෙඩිය කඩා ගන්න න්‍යායනේ මේක. මේ දේශපාලන විපක්ෂයේ න්‍යාය මෙතෙක් තිබුණු න්‍යාය තමයි බලය කියන ගෙඩිය කඩාගන්නේ ගහ කපලා. ගහ කියන්නේ රට. ගහට සාත්තු කරලා ගෙඩිය කඩා ගන්න සම්ප්‍රදායක් නැහැ. අපි හදන්නේ ඒ සම්ප්‍රදාය විපක්ෂයට කියන. ඒ සම්ප්‍රදාය විපක්ෂයට හඳුනන නිසා අපි ඉතාම පැහැදිලිව රටේ ජනතාවට කියනවා ඔබතුමාලට අවශ්‍ය සමග ජන බලවේගයට බලය දීලා පහුගිය විපක්ෂයේ කාර්යභාරය මද උදේට නැගිටලා අරවා කියන්නයි බෙහෙත් කියන්නයි දපම් භාෂාවෙන් කියන්නයි විහිළු කරන්නයි මේකමද අවශ්‍ය? නැතිනම් බස් එලවන්නයි ස්මාර්ට් බෝඩ් දෙන්නේ. දැන් මොකුත් උන්නේ නැහැනේ දීලා. ඡන්දෙ හම්බුනෙත් නැහැනේ. ඒ නිසා ඒකමද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ? ඒකම නම් ඉතින් කමක් නැහැ. ද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් නොදකපු ප්‍රගතිශීලී එඩිතර
බුද්ධිමත් ප්‍රබුද්ධ විපක්ෂයක කාර්යභාරයද අර ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපි කියනවා බලාපොරොත්තු වෙන්නේ එහෙමනම් සර්වජන බලවේගයේ පදක්කමට සහාය දෙන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.